උලසනානරුඩ මන්තතුමනි කබීර්රශීන් මන්තයතුමා ද මහජනතාව මුහුණ දෙන ගැටලු සහ ඒ පිළිබඳව ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡා කරන්න මහිතනවා කාලෝචිත කල්තබීමේ උග්‍යාධයක්ක්ක ද පාලිමය තුට දිරිපත් කරල තියෙනවා. හැබැ අපි දැක්කේ මේ කාලෝචිත කල්තැබීමේ විවාදය තුළ එතුමා විසින් මතුකරපු ප්‍රශ්නවල තිබ්බ වැදගත්කමත් විපක්ෂනායකතුමාගේ කතාවෙන් බොහෝ දුරට දියාරු වෙලා ගිය. ඒ කොහොම වනත් ගරු මූලාසනාටරට මන්තිතුමන විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකය එකන මේ ජනතාව අද මුහුණ දෙන ගැටුලු පිළිබඳව අපි කල්පනා කොරොත් අපිේ ගැටලුවලින් මිදෙන් අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්තිය සහ රාමුවෝ පිළිබඳව අවබෝධකින් අපහසු වනත් අසීරූනත් විවේචනයට ලක්වෙන්න සූදානමින් තමයි මේ තීන්දුුටික අරගෙනතිය. මේ ගත්ත තීන්දුටික නොද නොගත්තනඟරු මුලාසන අරුවට මන්තීතුමිය ඔබත් ඔබේ හදරුත්තට එකඟව කල්පනා කරල බලන්න මේ රටේ මොනවගේ තක්ටුඇත්ද තියෙන්න්නේ කියලා. දැන් මේ සභාවතුල අද පෙරවරුවේ මේ විවාදය ආරම්භ කිරීමත් එක්ක ඉතිහාසය ජන පමණයි කතාග. අනාගත්ත ගමන් මැක පිළිබාන්දව අවාසනාවකට මේ සභාව තුළ කතා කරේ නෑ. එහින්දා ජනතාවගේ ගැටලු කතා කරන වෙලේ දේශපානික වශයෙන් තමන්ට තියෙන වාසිය අවාසය කල්පනා කල්ල නම් මත ඉදිරිපාත් කරන්නේ මේ යෝජනා ඉදිරිපත් කිරීම තුළ ප්‍රතිඵලයක් ලැබෙන්න්නෙත්න. ගරු මූලාසනාරුවට මන්තිතුමය අපි සියට හැත්තාවක උද්ධමනයක් තිබිච්ච රට. සියට හැක්තාවක උද්ධමනයක්ති බිච්ච රට. ඒක්කම තමයි මේ අරුබුදකාරී තත්ත්වයට රට ගිහිල්ල. අපේ රටේ ආර්ථිකය සංකෝචනය වෙනවා අකණ්ඩව කාර්තුහය දෙදස් විසිි දෙකේ කාර්තු හතරම ආර්ථික සංකෝචනයක් සිිදුවෙන අපි දෙදස් විසි දෙකේ අවුරුද්ධ අවසාන කරන්නේ සියට එක්ොලකට වඩා වැඩි ආර්ථික සංකෝචනයක් එක් දෙදස් විසිදුන ජැන ගියවරුද්දෙ පළමනිි කාර්ථව සංකෝචනය වෙනවා දෙවනි කාර්තුව සංකෝචනය වෙනවා තුංවැනි කාාර්තුුවේ තමයි අද මේමෙනකොට නියල සංඛෑාලය කර නිකුත්තලා තියෙන්නේ අකණ්ඩ කාර්තු හයක් සංකෝෂනයට එලක්ව චාර්තිිකය ධනාත්මකගයක් වාර්තා වෙන්න දෙදා විසිතුනේ තුන්ගනි කාර්තු සේටකඇද සමහය. අපි බලාපොරොන්ත්තු වෙනවා ඊට වඩා ආර්ථික වර්ධනයක් හතරවැනි කාර්තුයේ ඇතිවෙයි කියලා. ඒ අනුව දෙදා විසි දෙක සියයට කොලහක් සංකෝෂනය වෙච්චා ආර්ථිකය අපි මේ ගමන් කරපු අසීරු එවගේම අවධානං සාන්ධත ගෝලිය වශයෙන් අර්මුද ඇතිවෙෙච්ච අර්මුද පිට අරමුද ගෝලිය වශයෙන් ඇතිවෙච්ච ආර්ථිකරාමෝ තුළ අපි සට අපි පුරෝකතනය කරන්න සට තුනක පමණ සංකෝචනයකට ආර්ථිකය සීමා කරගන්න පුළුවන් වෙනෝ. ඒක්කම මේ දෙදස් විසි හතරේ අවුරුද්ද්‍ය අවසාන වෙද්දී, අපිට විශ්වාසයක් තියනවා සීට දෙක ඉක්ම වූ ආර්ථික වර්ධන වේජයකට අපිට ගමන් කරන්න පුළුවන්කි. එතකොට අකණ්ඩම අවුරුදු දෙකක ආර්ථිකයේ සංඝෝජනයක් සිදු වෙලා අපි පළවැනි ව රටම අවරුදු දෙකෙන් පස්සේ ආර්ථික වර්ධනයක් වෙත ගමන් කරන්නේ දෙදාස් විසි අතර අවරුද්ද. මෙතැනිදි රජයක්ක් හැටියට ගත්ත තීන්දු තීරණ ක්‍රියාමාර්ග ද පක්ෂ මනාආකාරය විවේශනය කාා්ඩු පක්ෂයට එල්ල කරත් මේ තීන්දු නොගත්තනං අපිට අදාපි මේතියන ඇර්ථික තත්ත්වයට හිමිතම් කියන්න බැරිවෙනු. සජිත් ප්‍රේමදාස මැත්තුමා දිගින් දිගටම උත්සාහ කරනවා කියන්න තුමාඇයි මේරටේ වගකීම් භාරගත්තේ නැත්ත කියලා. මම නැවතත් මේ පාලිමේන්තු තුළ ප්‍රකාශ කරනවා එතුමාට වදකීම බාරගන්න කැමත්තක් තිබ්බ ගෝටාවය රාජමක්ෂ ජනාජිපතිතුමා හිටපු ජනාධපතිතුමා සජිත් ප්‍රේමදස මතිතුමාට අග්‍රාමාත්‍යදූරේ අරගෙන මේ ඇතිවෙලා තිබ්බ සමාජීය දේශපාලන සංස්කෘතිමයි වශයනු ඇතිවෙලා තිබ්බ අර්මුදකාරී තත්ත්වෙන් මේරට මුදවගන්න පලනි ආරාධනව තිබේ සජි ප්‍රම දස මැතුමා. එතුමාඒ කැමැත්තඒ ආසාාව මිසා තමයි. එතුමා මාබැන්තුවේ අධිපතිතුමත් මුදල්ල මාත්‍යන්සේ ලේකන්තුමත් එතුමාගලකට ගිහිල්ල මේ ආර්ථිකේ තත්ත්වය පිළිබඳව එදා දෙදස් විසි දෙගේ පැදිලිකර වෙන්න පුළුව. ඔබතුමාගේ ආසාාව? ඔබතුමා බය එදාතම ඔබතුමා බයුනේ. හරිද ඔබතුමා බයවුනේ එතන එහෙම නැතුව ඔබතුමා මෙ වෙන විකල් පොහොයාගෙන බවක්ින් බාරගත්වන නොගෙන හිටයන. ඔබතුමාට ඒ ආර්ථිකය දත්තත්වෙක් ඔබතුමා දැක්ක ඔබතුමාට හැකියාවක් නෑ මේ වගකී ම භාරාරගෙන මිලගන විසිදගක් වච්චේ ජනතාවට සහන මත්ත ජීපත්වන්න ලුවන් සාමකාමී පරිසරයයක්කරටේ නිර්මාණය කරන්න කිය. හමනතු ඔබතුමා ආසාමෙන් හිටිය ඔබතුමා කලියුමක් ලේනවා ඔබතුමා අකමැති කියලා ඊට පස්සේ රනිලි ක්‍රම සිංහ වර්තමාන ජාපත්තු ග්‍රමාත්‍ය ූර්රේ භාරගන්නති කැමත්ත ප්‍රකාශ කරද ඔබතුමා නැවතලුමක් ලේනවා ඔබතුම ාරගණ කැමතිී එයින්ද ඔබතුමා මුලින් බෑ කියල මුලින් වගකීමෙන් පැනලකි හිල්ලා ඔබතුමා බයවෙලා ඔබතුමාගේ නොහැකියාාවතේරුන් වරගෙන මේ වගකීම බාරාරගෙන අපි ඉතිරයට ඇදේ මේ ඉතිහාසය කල්ලගෙන දිගෙන් දිකටම විවේශනය කරට අනායගතයට ප්‍රතිඵලයක්ක් නෑ කියෙන අපි විතාම වගකීමෙන් කියන්නුව. ඉතිහාසය වැරදි වෙලා තියෙනවා. විවිත ක්ඩායමට දෙ අඩු බාඩු වෙලා තියෙනවා. ඉතිහාසය ඔබතුමා අද ප්‍රකාශ කරා අනාගතයත අපි ගමන් කරත්ති. ගෝලී වශයෙන් නැතිවෙන තත්වන් පිළිබඳවත් අවබෝධය අරගෙන අවධනය එමු කල්ල තීන්දු තීරණ ගන්න වෙන කියලා. ඒක ඇත්ත ඉතිහාසේ අපි හෙම තීන්දු නොගත්ත නිසා තමයි. අපි වර්තමානයේ දෙදදා ශවිසිික විද මේකගේ තත්ත්වකට අපිට මුුණ දෙැන සිදුවන. එයින්ද ඒදේ දැකදක ඒටුක අත්දැකීම අත්වීදල අසීරුවෙන් තවමත්ඒ අසරුකම් මැද මේ ආර්ථකය ගොඩන ගෙද්ද ජනතාව පිඩාව යම්දුරක් නිදහස්වලලා තිබට සම්පූර්යෙන් නිදහස්වෙලලා නෑ එහෙමතියද්දී ඔබතුමා කියනවන මේ ගෝලිය වශයෙන් පිළිගත්ත ක්‍රමවේදයන් බෑරගල්ලපිිය අන්නෝනනි කියලා අපිට ඒකට එකඟ වෙන්න බෑ ඔබතුමාලා එකක් කියනව එකක් කරනවා ඔබතුමා මේ කරලා යන කතාවටත් හෙට කවරරි වෙනදක්කිවත් ඔබතු හිට ඇිල ේශභාවය එකක වෙනස් කරන ඒයින්ද. ඔබතුමාගේ සහයෝගයේි දිගෙන් දිකටම ජනජප තුළ රජ ල්ල බතු මයික පා න. ඔබතුමා ලබා නොදුන්න කියලා. අපි මේරට වැටි චර්පදෙන් ගොඩන ගන්න වශ්‍ය වැඩ පිළිවල නවත් අන්න සූදානග නෙත්න. ඔබතුමාට ඕන්න ලා අ අ මැති ූර ගන්න තිිබ. ඔබතුමායිට පස්ස රටේ ජනාජිපති වෙන්න තිබ. ඔබතුමා යි කිය න්න තු ක් ල චර . මසර ති වරට න්න තිබ. එතුකොට ඔබතුමා නාමත්‍යයක්්‍යන නෙමේ කල්පනාා කර. ඔබතුමා ඒ වෙලාවේ නොහැකාව ඔබතුමා කල්පනනාකර හැබැයි මං විශ්වාස කරනවා ඔබතුමාගේ නොහැක කියාව ඔබතුමා එදා තේරුම් ගැනීම සම්බන්ධයෙන් ඒක හොඳ දෙයක් යහ බද්ධයක් ඒම නැතිවුණනා නං ඒක විස් අර්ුදය විසලන්න මනස්්‍යයා අරපුදය තිබ්පදනුත් තර්බදයකට රටකමන් කරවලා ඔබතුමා තවතුරටත් තිති්‍යහාසගත වෙනවා. ඒයින්දරු. න් තුමිය මම අද ඇත්තට සූදාානන් වෙලාබේ දේශප අනලි කතාකාගන නැබේීම සබාව. ඒකට හේතුව තමයි මේ ඇතිවෙලා තියන තත්ත්වය පිළිබඳව පැහැදිලිවම අපි කොතැන්ට ද ගමන් කරන්න කියන තැන පිළිබඳව කතා කර. ගරු මූලාශරානුවට මන්ති තුමිය මීට සුළු මොහොතකට පෙර මාභංකවේ අිපත්තුමා පිළිබඳව විච විපක්ෂය එල්ල කර විවේචනයක් ඇතුමාට එල්ල කරන්න ඕන වික්ෂය ඒකට හේතුව තමයි මේ අද රට ස්ථාවර කිරීමේදී මාදංක අධිපතිතුමා ඒ අභියෝගය භාරරගෙන විශාල වගකීමක් කරේ තියාගෙන ආර්ථිකය ස්ථාවර කරන්න වශ සහයෝගයේ සහ වගකීම මිසි ආකාර විටුුවර අපිට ඒදා නයගෙවන්න බැරිවුණ ඔබතුමා නය නොකිවීම සම්බන්ධෙන් මද ප්‍රකාශ කරන්න ඉස්සෙල්ල කබී රැමත්තුමාග අහල බලන්න. හර්ශසිල්ල මන්තතුමාගගේ අහල බලන්න රටක් කැතිට අපි හඩඩි ෆෝල්ටයකට ගිහිල්ල මීටත්වොට අමාරු තනකට යනවද ඒම නැත්තන් අපි අපේ නය ප්‍රතිවෝගත කරන අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න අපේ නහිමියන්න එක කතා කරෝදකර. එතකොට ඒ තිබ්ප තත්වය අනුව එදා තිබ්බ සුදු සුමදේ තමයි නාය ප්‍රතිෝගත කරනය සඳ අපේ දැත් දුක්පරලා හාඩඩිෆෝල්ටකට නොයා මේ දීපාර්ෂික සහ බෞපාර්සික වශයෙන් අපිට ූල්ලි පහසුකක් ලබාදීපු ඒවගේම ජාත්‍යන්තර ස්යිරීත පදුන්කර සම්බන්ධයෙන් ඒ අවශ්‍ය ප්‍රතිවූ කත කරනගෙන ගමන් කිරීම. එන්ද දා ඇතිමච්ච තක්ව තුළ ගන්න තිබා සුදුසුම තිීදුව තමයි ගත්තේ. ඒ තීන්දුව ප්‍රතිබලය ක්‍රමානුකූල වාර්ථිකයක් වර්ධනය කලා ආරගෙන අත්දේ දාපට අද දක්වා ගත්ත තිීන්දු ඒ තිීන්දුව ගත්ත වනකීම ගත්ත ඒ අභියෝගයට මූුණදේපු කණ්ඩායමට තර්ජනය කරන ඕන. එ අභියෝග ගත්ත කණ්ඩායමට විවේශනයක් එල්ල කරනවා. ඒ අභියෝග ගත්ත කන්නායම මේ සභාව නියෝජනය කරන්න අවස්ථාවක් නැතිවෙලේ පිළිතුරක් ලබාද දෙන්න නැතිවවෙේ පිළිතුුරක් ලබා දෙෙන්න්න හැියාවක් නැතිවේ පාලිමේන්තු්‍රය වර ප්‍රසාතිටික භාවිතා කරලා ත්‍රද පාලිමයදය වරපසාහත පාවිච්චි කරලා මේ විදියට නිලධාරීන්ට විව්‍යචනයක් කරනෝන නින්ජදදියට මේ ආර්ථික මිලියට විසි දෙකක්ග ජනතාවගේ ආර්ථක යම් ස්ථාවර මට්ටමට දරගෙනන්න. කටයතු කිරීමේදී එතනින් එදිරියට හෞද වක්යුම් දරන් මෙන්න මෙට තමයි ගමන් කර ද ක ට හෙරත් න් ිතුවා බාත්තු ගරු ඇැතුමට විනාඩ භාගයක් දෙෙනවානම් මේ එක වැදගත් ප්‍රශයක් තියෙනවා. මහ ැන්කු අිතිතුමාට අපි කවරද දොස් කියන්න ඕනනි ැහැ. මුත් එතුමා මේ රටේ මොනිටරි පොලිසියක. මොනිටරි පොලිසියක මහ බැංක්කවෙන් හද්ඕෝනා ඒකට පොලිටීශෙන්ල සම්බන්ධවෙඩ බෑ කියලලා තීරණයක හිටප කෙනෙක්. මේ අයියේෙම එකකත් එක්ක. එක හරි අපි ඒවිදිට පනතස් සම්බඳ කිරවා. එතකොට පිස්කල් පොලිසියක ඔබතුමාලා අපි හදන් ඩෝන එක. ඒක ගැන එතුමා ඇවිල්ල කියවා එරිිය ඊරගා්ඩුව මෙහම වඩ්ඩෝන මෙහෙ මිනත්තන් ආණ්ඩුව වැටනවා. ඒ කියට බෑ කියනකට වැගත් ප්‍රසේ ඔබතුමාගේ බලට ම අයිියෝක් කරන එක මෙත ප්‍රශ් තියන්නේ මක කියන්න අපිද අත රඩුව නෙමයි. නමුත් මොනිටරි පොලසියක වෙනම මහ බැංකුව කරන්න ඕන කියලා පනතක් සම්බඳකරුවට පස්සේ. ඒක අධිපතිතුම ඇවිල් පිස්කල් පොලිය කොහොමද කරන්නග රට කියන්න හොඳ නැගරම කියන්න. . <normalisation> <girl>: Stuti, order, වීරසුමන වීරසිංහ මන්ත්‍රතුමා මොලස්සනය ගන්නවයි ගරුමන්ත්‍රතුමිය මන්තිතුමා සමාවෙන්න. විශේෂයෙන්ම අපේ ප්‍රස්ට ගොඩක් තියනවා මට ඉපත්තිෙන් කාලෙරෝ දෙදෙන කැටි එහන ගමගේ දලමත්තමා ර බූලාාසට සපත්තුවට මංගහන පැති රුෂයන මැත්තුවාගේ ඇත්වශය එම දැමේ නයවාරික පසුගිය අවුරුදු දෙක තුළ නායවාරික එකක්වත් ගෙල දෑන දැන් නායවාරික එකක්වත් ගෙවලට ඉ නායවාරික ගෙවලට රිස්සාබේ ෂයකද ාන නවමුත් මංහාහයේ යවාරික ගෙවල පටගත්තයි පස්සේ. අවුද්කට එමෙරිකාඩ ඩොරල් බිලියට හයක් ගෙවන්න ඕුව. අද 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 තීටි විදි. ඉතින් නයවාරි ගෙවන්් ඇතුූේ දාන ෝය කටබේ කරන්නේ තරනත්ව ඒ සයිවි ලාන්ස ලෙක්මි යාන්ස ව ඩිස්තක ොන් ඩිස්තබ් දලෝ අයි ිස්ට ලර පිෂන් අටමි රභිෂය ගරු මුලා සරුව මන්තිතුමනි කාරා දෙක් මතුව නාහැබැයි ම ඒකාරණනා දෙකටම් පිළිතුු ලබා දෙන්නම්. අපේ රටේ මු මූල්‍ය ප්‍රතිපත්තිත් කළමනාකරණය සම්බන්ධයෙන් මේ ඇතිවෙච්චා අරමුදයත් එක්ක තීන්දු රාශයක් ගත්තා. චරිතහෙරත් මන්තිතුමා මතුකරපු කාර්මය තමයි මහා බැංකවේ අධිපතිටුමා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව වගකීම දරන්න ඕනි. ඉළගට අනික් පත්තයෙන් මුදල් අමාත්‍යන්සිය සහම එ පාලිමේන්තුව ෆිස්කල් පොලිසිය පිළිබඳව වගේීම දරන්න ෝඕකි. බැ රු සනරුවුට මන්තිතුමන මම කියන්න ඕන මුදල් ප්‍රතිපත්තිත් එක මොහිටරි පොලිසියකත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් ෆිස්කල් පොලිසියකත් මාර්ග දෙකක ගමන් කරන්න බෑ මෙන්න මේ මාර්ග දෙකක ඉතිහාසේ ගමන් කිරීම මේ පාලිමේන්තුේ දැඩි විවේශනකට ලක් වුණා. ඔබතුමාලා මේ පිළිබඳව මේ පාර්ලිමේන්තුළ කතා කරලා තියෙනනවා. එවගේම අපි මේ ආර්ථික ස්ථායිකරන වැඩසරහන කට ගමන් කරල මේ ස්ථායිකරන වැඩසටහන ක්‍රියාත්ම කිරීම තුළ තනිතනි වශයෙන් කටිතු කරේ නෑ. අපි හැම කෙනෙක්ම කණ්ඩායමක් හැටියට කටිතු කරේ. ජනාධිපතිතුමාගේ ඉඳලා ඊට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ම ජාතික අවශ්‍යතාවයක් ප්‍රමුගතාවයක් සේ සලකලා මේ ආර්ථික අර්මුදයෙන් මුදවගන්න ස්ථාවරත්වයකට ගෙනියන්න. කණ්ඩායමක් හැටියට කටයුතු කරපු ිහිද තමයි අපි මේ ස්ථාවරත්වය අද දකිින්. ඒකට මේ පාර්ලිමේන්තුව විරුද්ධව චන්ද දුන්නත් පක්ෂව චන්දදුන්නත් ආණ්ඩු පක්ෂය විශෂයෙන්ම එ සඳ සහයෝගය දැක්කවා විරුද්ධ පක්ෂත්. අපිට සායෝකයේ දක්කල තියෙනවා. එයින්න මේ කණ්ඩායමක් එක්ක ගමන් කිරීම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම හුද කලා කරලා. අපි හිතන ඕනං මා බැංකු බනතාලුතෙන් සම්මත කරම හින්දා. මාබැංකේ අධිපතිමා මුදල් ප්‍රතිපත්තිය විතරන්ගෙන කතා කරලා තීතු තීමරණ ගන්න ඕන කියලා. ඒ සාකච්ඡාව කොටස්කරුවන් බවට විදායකය. දල්ලමත්‍යන්සයත් මුදල්ල ඇමතිවර ඇත් අපි සම්බන්ධ වෙන්නේ නැත්්ද ඒක තනියෙන් කරන්න බෑ ඒ වගේ මතමයි රාජ මුගල ප්‍රතිපත්ති්‍ය ක්‍රියත්්ප කිරීම. එයින්දා ඉතිහාසයේ සිදු නොවෙච්ච ගොඩක් දේවල් අද සිදුවමින් පවතිරුම් අපි ඉතිහාසයට ගමන්කරොත් ප්‍රතිඵලය ඉතාම බයංකාර තත්ත්වයක් මේ ප්‍රශ්තියන්නේ ඇයි අපි හැමෝම දන්නවා මේ පාලිමේන්තුය අපි හැෝම දන්නවා ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල සහ අනිකුත් බහුපාර්ෂික මුල්්‍යය සහෝගේ ලබා දෙෙන ආයතර එවගේම දීපාර්ෂිකව අපි ගණුගෙනු කරන රටවල් එක්ක මේ විනිවිධභාවය සහ ක්‍රමවත් රාමුවතුළ අපි ගවන්න නොකොළොත් මේ රට නැවත සත්‍යකීපයක් තුළ කඩාවටන. මෙන මේක තමයි මේ කියන්නේ. එකක් තමයි මේක බරපතලම කාරණයකිෙරයාල මත්තුමා මතු කරාද අපි නාගෙමන්නේ පටන්ගත්තර පස්සෙම කද ආර්ථික තිතනෙන තත්වය ගරු මුලාසලාඩුවට මන්තේතුමන මේ දෙදාස් විසිහත දක්වා මේ සලසුම ක්‍රියාත්මක් කල්ලා තියෙන්නේ මේ ප්‍රචිසංස් කරන වැඩ පිළිවල තුළ නිරන්තරෙන්ම රාජ්‍යආජයම සහ වියජම කළමනා කරණය පිළිබන්ඳය. දයිනිකවා අපි ස්වාබලල කටයුතු කරන්නේ අවශ්‍ය විට අනපනත් අරන් ඇවිලා වෙනස් කරන්නේ මෙන්න මේ අරපුජකාරී තත්ත්ව නැවත ඇති නොවෙන්න මේ වැඩසටානින් අපි විතෙන් වනුත් මේ වැඩසටානින් අපි ඉවත්තුලා ඒක පාර්සිගව කටිතු කරන්න ගියොත් ඔන්න ඔතුමා කිය ප්‍රශ්යට අපි දැඩිව ුණ දෙන්න සිදුවෙනවා අපිට ගෙවා ගන්න බැඩි නයබර. ප්‍රතිියෝගක කරන නොකරපු නයබර නැවත දරන්න සිදුවනවම ශ්‍රී ලංකාවේ ආර්ථිකේට මෙන්න මේ තත්ත්ව සල කළබල්ල තමයි අපි නයගැවී මාරම්භ වෙද්දී ඒ හරහා අටටේ ආර්ථිකේ අමතර බලපෑමක් ඇැති නොවඩ ප්‍රතිිගත කරයක් කරන්නේ. නැගිතාම පැහජලි දැ මේ වෙනොකට අපි දී පර්ශික වශයෙන් අපි නටවල් එෙක්ක එකඟ තාව වලට ඇල්ල තිීන ඇ බලාපොරොත්තු වෙනවා පළවැනි කාර්තව ඇතුළට අප උපරෙම උත්සාහය ගන්නවා මේ අවබෝධිතා කිවිසුම්ටි අස්සන් කරලා එවගේම බොන්න ෝල්ඩ සත් දෙක්ක බැදුම් කර හිමියන් එක්ක එවගේ කමෝෂල් ක්‍රඩිඩ සත් එක්ක ඒ සාකච්ඡා වටටික අවසාන කරලා මුලින් ජරාජ මතිතුමා කියපු පොන්දුවමත් වැඩසනානමත විනිවිධභාවය සහ සමාන සැලකීම කියන මූලධොර්මය පදනං කරගෙන. මේ රට නයත්තින සරභාවයක් තියන රටක් බවට පරිවර්තනය කරන්න. මේ ගබන්මග තමයි කියන්නේ. මේ කවුරු හරි මේකේ එක හුද කලා තැනක් කරන් කියනවන අරායාතනය බෞද්ග කලික් කරණය කරන අරායතනය ප්‍රතිහෝකත කරනවා. අරබද්ද වැඩි කරලා තියෙනවා ඒ බද් නද්දඟයි මේ බද්ධ කරන්න බරි එක බද්දක් ප්‍රෝග්‍රසි අනික්බද්ධ රිග්‍රසි මේආදී වශයෙන් මේ වැඩසරන්ට සම්බන්ධ නොවී මත ප්‍රකාශ කරාට අවසාන ප්‍රතිබලය හොඳ නරගත් දෙකම දැනෙන්නේ මේ රටේ ජනතාවට එයිද මේ රටේ ආර්ථික ක්‍රියාවලිය වේගවත්වෙන් ඕෝනි මේ ණය ප්‍රතිවෝගත කරන්නේ ඉතාම වැදගත් සධදිස්ානයක් මේ ආර්ථික ක්‍රියාවලිය වේගවත්වෙන්. මේ නය ප්‍රතිවගත කරන්නේ අවසානුනායට පස්සේ. අවබෝධතා ගිවිසුන්ටි අපි අත්සංකරගත්තට පස්සේ. අපිට පුළුවන් වෙනවා. නැවත නැවතිලා තියන ව්‍යාපෘතිටික නැවත ප්‍රමුගතා ගත කරලා ආරම්භ කරන්නත් ඒ හරහා මේ ජනතා අවශ්‍යතා සහ ආර්ථික ක්‍රියාවලිය නැවත යතා තත්ත්වයට පත්වෙන් අව්‍ය ගමන් මග වේගවත් කර. ගමන් මග වේගවත් කර. මෙතැ දීමන් ඉතාම වගකීමෙන් කියන්න ඕනිකරු මන්තුතුමනනි අපි කිසිමක් එනෙකුට ස්වයිරීත්ත බඳුන්තර හිමියන් සමඟ ප්‍රතිව්කත කරනයකට ගමන් නොකර. ඒක පාර්ශවීය නය නොගෙන දෙවන්නේ නෑ කියල තිීදුවක්ගන්න බෑ. ඒක පාර්ශවීව ප්‍රතිවියූකත කරනයකට ගමන් කරන්න නැතුව මේ ස්යිවිීත්ත බඳදුන් කකර හිමියන්ට. අපි කල්පිරීමේදී නය නොගව ඉන්නව කියලා කියන්න කිසිදු හැකියාවක් කිසිදු රටකටනෑ ශ්‍රීඩං කාවටත්තේ සේමයි ආර්ථික විද්‍යාව සහ මේ ආර්ථික කළමනා කරය පිළිබඳ අවබෝධයක් නැතියටේ වගේ. ගැලරිය පිටවන්න සුරංගනා කතා කියන්න පුළුවක්. අපි දී පාර්ෂික නනාය හිමියන්ට. නයගේ වන්නේ නෑ. අපිට ඕන පදනම ොදදමයි අපිගේවන්න කියලා.කිීසි කිසිම පදනමක් නැතුව කියන්න බෑ. අපිට ජාතන්තර මුූල්්‍ය අරමුද රතුළ බහ් පාර්ශිට මු මුූල්ල පාසුකන් සපේ නෑතන වල්ඩ. ගිල්ල කියන්න බෑ. අපේ ආර්ථික වැඩපිලි වල හදාගන්න නෑ. ඕන්න්න අපිට සල්ලි දෙන්න නයදට අපි අපි එක ගන්නවා. ඕන කාලක ගේවනවා හැබැ අපි ජැතිවෙන්නේ නෑ අපි නිවැරදි මුූල්ලෙරාමුවක් කදාගන්න කියලා කාඩ් කවුද මේ රවත්වන්ය. කාවුද මේ රවත්වන්න යන්නේ. ඒක ප්‍රකාශ කිරීම තුළම රටය ජනතාව අවබෝධ කර ගත යුතුයි. වැඩ පිළිවලක් නැති හැකියාවක් නැති අවබෝධයක් නැති ජාජන්දරත්ත එක කටයුතු කරන්න බැරිී. ඩමක්තමයි මේ ප්‍රකාශන කුත් කරන්න කියලා එයින්ද ඒක් කෙරට මඩ ගැහුවට මේ ආර්ථිකර්බුදය පශව විස දෙන්නේ නෑ. එකක්කෙරට බැන්නට අර්බුද විස දෙන්න නෑ. එකක තැන්වල ගිහිල්ලා සුරංගන කතාකිව්වට මේරට ආර්ථිකය හැදෙන්න්නේ නෑ අද කතාරන ප්‍රශ්ව විස දෙන්න එත්නෑ. එයිද අපිට ගමන්මගක් තියෙනවා වැඩසටනක් තියෙනවා පිළින්න ටිකාලනවයි ගත්තු ඩට සටහන තුළ නතාව පාසුතාවයටට පත්වේ නොමකද දැඩිය අර්මූදයක තිබබරටක් හැබැයි ජනතාවතේරුම් ගනීවීයම් කාලෙක මේ අසීරු ක්‍රියාමාර්ග නොග ගත්තහින්ද තමයි අපේ ආර්ථිකය ආපත්ව වන පටන්ර ගෙන තියන්නේෙ කියලා. අපි පලවෙනි වතාවටරු ූලාසනරුට මන්තිීතුමන වරුදු විශිපාක බස්සේ. අෞුරුදු විසිපාකට පස්සේ. අපේ රටේ අනුමත කරපු රජයට කරපු සැපයුම් වෙනුවෙන් ගෙබම් සිදුකළ. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදුරත් එක්ක අපි කළමනා කරණය කරන්න චින්දු කළේ මාස තුනක්ක තුළට මේ හිඟ පිල්පත් පියවන්. හැබයි මාස තුනක් කියන්නේ නැතුුව මාසකුදධ ඇත්ති රජය හිග බිල්පත් දෙෙසම්බර් පහල වෙත්ති ගෙවල නිම කරන්න කටනු කර ඒ ගෙවීම් නිසි ආකාරව සිදුුවච්චයින්ද තමයි තුන්වෙනි කාර්තුුවට වඩ ආර්ථිකය සක්‍රීියවීමක් අපි හතරනි කාර්තුය දෙදස් විිෂතුුනේ දක්කේ. අපිට පුළුවන් ගුණා දෙදස් දහටට පස්සේ ප්‍රාථමික ගිනුමේ දළ දන ශේෂයක් දන්. ඉන්ටඩ ප්‍රයිමරි ෙෆිසිවි 2023. මරිල ඒන්නේ රජේ වියදම් සහ ආදායම් කළමනා කරනය නිසි මාර්ගෙයට ඇවිල්ල තියවා. හැබැයි මේක අවසානය නෙවෙයි එහෙම කළමනා කරණයක් කරපු හිද තමයි මේ අවසාන කාර්තුව වෙද්ද යම් ප්‍රමාණක යම් ප්‍රමාණක පහසුවක් ජනතාවට ලැබුණේ ඒක විරක් නෙවෙයි අපේ රුපියල. අද ශක්තිමත්වනවා අද ශක්තිමත්වනවා රුපියල් හාරසියඉක්මවල කළුකඩේ රුපියල දල්නයට සාපේක්ෂව අද තුන් සසිය විස්සත්තුන්සිය තියත් අතර තියනවා මේ පෞගය කාල පරිචයේදය තුළ සියට ොද්දහයිට වඩා වැඩි ප්‍රමාණයකින් රුපියල අධි ප්‍රමාණයක් සිද වන අපේ රටපිළිබඳව විශ්වාසයක් ගොඩනැගමින් පෞතින. ඒගේම මේ අය ලේකනේ මේ අවුත්තේ ක්‍රියාත්මකවීම තුළ දැවෙන ප්‍රශ් කීපයටට විසතුන් ලැබවා විශේෂයෙන්ම සුළු හා මත්‍යපරිිමාන ව්‍යාපාරිකයන් වෙනුවෙන්. ඕ ද කටෙන් ූල පවුක ල් ලබදයෙන් හැබයි දර් ූල අසරුට මන්තතිරමනි ම භාත කරන මුල් පෙටුව මෙන්න මේ පනත. එක්දා සම්සි අනුවේ අංක හතරදරණ. බැංකු මගින් ප්‍රධානය කරනල ද නය අයකර ගැනීමේ විශේෂ විදවිධාන පනත රණසිංහ ප්‍රේමදස ජනාතිපජිටුමාාගේ යුග මේ පාලිමේන්තුව ඉදිරිපත් කල සම්මත කර එබගේම ඒක සංසෝධනකේඒ අවුන්ත තුළම සිදු වෙලා තියනවා කකිර මතු මාන් හොඳර මතක ඇති බොතුමක ක්ෂ. එදකොට මේ සජිත්‍රේ මදස මජිතුුමා ඇතුළු කන්නෑම. මේ පරාට නීතියක් වන කතා කරන වනං මේ නීතිය ක්‍රියත්් කරන්න අවශ්‍ය අනපනත් සම්මධ කරේ මේ පාල්ලිමේතුව තුළ රාණසිංහ ප්‍රේම දදාසමන්තුමාගේෙන ගමතක් කරන්න එපා. හැබැයිදැ කාලයක් ගිහිල්ලදීනවා. අපිඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි එතන දෙපාර්ශවයක් තියෙනවා එකපත්තකෙන් අය හිමියෝ ඉන්නවා අනිෙක් පැත්තෙන් තැම්බත් කරු ඉන්නවා. එවගේම අපේ රටේ අක්්‍රියය නය ප්‍රමාණය බිලියන එදා සුංසීක් වෙලා දීන. එවගේම අක්‍රීන ප්‍රශශතියසියට දහතුරදසම එක දක්වා වැඩිවෙලා තින මෙ වගේ ප්‍රශ්්‍යතියනෝ ඒ ප්‍රශ් වලට තමයි අපි මේ විසදුන්ටික ලබාදෙන් හඩෑවැටිච්ච සංචිත ප්‍රමාණය අද ිලිය හතර ද සමහතර දක්වා වැඩිවෙලා. මරිකානු ොලමලියන රතා හාරසිය දක්කා වැඩිවෙලාතිෙන. එයින්ද තමයි මේරට හිගේකින් තොර වත්්‍ය අවශ්‍ය බාන්්ඩ අනනය කට බාණ්ඩද තියන්නේ. ඒ තුළ තමයි ආර්ථිකගේ පනිරිිබඳ විශ්වාසය ගඩනගෙන්න්න. ඊළඟට අපිට තවත් පසු කළ ුතු ඉතාම වැදගත් කාරණාවක්තියෙනවා ඒ තමයි නාය ප්‍රතිහෝගත කරන අවසානනාට පස්සේ අපි ශවේණිගත කිරීමේ ආයතන දනාත්මක ෝ බලන්න කටයුරයි කරපි විශ්වාස කර. ඒ මුණොත් තමයි ආයෝජකයන්ට වැඩි විශ්වාසයක් එෙන්න්නේ. ඒමුණොත් තමයි මේ සිදුකරන්න ප්‍රසංස් කරන්න ක්‍රියාවලියේ අජදැනෙන අපාසුතා තවදුරටත් අවම කරන්න අවශ්‍ය වැඩටඩිකුටික වෙන්නේ. එයින්දකරු මුූල අසනනා රුවට මන්තිතුමනි ජාත්‍යන්තර මූල්්‍ය අර මුදල මේ... අපි කරපු ඉල්ලීමට අනුව අපි නිවැටති මූල්්‍ය රාමුවක්ක තුළට අරගෙනන එක. හරි මූල්‍ය විනයක්ක් තියන රටක් බවට පරිවර්තනය කිරීම. හරි මූල්්‍ය පරිපාලනයක් තියන ටක් බවට පරිවර්තනය කිරීම. එවගේම ලෝකයේ පිළිගත්තා නීති රාමුවක්ක තුළට ලංකා වරගෙනනෙක්. අපේරට නොතිබිච්ච ක්‍රියාත්මක නොවෙච්ච අල්ල අස්සා දූෂණ පනත්වගේ පනත් හඳුන් ොලදීල කොමසා අරිස්සුරු පත්කිරීමේදී වඩා විනිිවිධ භාවයක් තියන ක්‍රමවේද සකස් කරල අද මේ ක්‍රියාවලිය ආරම්භ වෙලාතින් මේ ක්‍රියාවලිය තුළ තමයි අපිට දේශය වශයෙන් ශක්තිමත්තා ආර්ථිකයකට යන්න අවශ්‍ය ජාත්‍යන්තර පිළිගැනීම සහ සයෝගෙ ලැබෙන්නේ. එබගේම මවාර කියපු පරාටේ නීතිය සම්බන්ධයෙන් ඉක්ද සම්ෂයන් අනුව යන්ක හතර දරන බැංකුමගින් ප්‍රධානය කරන ලද නයා ගැනීමේ පනත් කැටුම් පනත මේ පනත පිළිබඳවා විපක්ෂරයක තුබා දේශපාලය කරනු තමන්ගේෙම පියාගෙනපු පනත අද ආර්ථික අර්බුදය තුළ ජනතාව තමතුරටත් පීඩාවට පත්කිරීම සම්න්ධය නමතක කර වන්න. එතුබ කියන්න හදනවා මේක නිකං උඩින් පාත්ච්ච පනතක්. ඒ පන පැලිමඳ වාදධනය යොම කරන්නගල දා රනසිංක ප්‍රේමදස ත්තුවාමේ න තමන්ට හිතේ තමන්ට හිතවත් කණ්ඩාමට අවස්සිජයට හඳුන්නා නොදුන්නනන. අද පොහෝදුරට මේ නීතියක් ක්‍රියාත්මක කිරීම තුළ. නතාව හදන ැටල ම වන්න තිබා ම මේකත් ඉතාම ගෞර වෙන් ජිත්‍රේ දස නැතු දක්කර . අද රටේ ආදායම ක්‍රමාණු කොලව ඉස්රාට කියහිල තියෙනවා. දළදේශ නිෂ්පාතිතේ ප්‍රති්තයක් හැටියට සියයටයි කොළහ ඉක්ම වූ ප්‍රාජ්‍යආදායමක් අපි අරගෙන තියෙනවා. අපේ ඉලක් කමානු කූලව සියයට පහලක්ද ගමන්කිරීම ඇබ මරත ට තුනක කාලයක්ක් මද අමතර යාටි පහදන්නනම අඩ ක්ෂ ගන්න රමතුුව. ක්‍රමාණකූලවසිියයටට පහල ක්කද දරගෙන යනේක. බදු ආදායම අයකර ගැනීම සම්බන්ධෙන් මේ පාලිමේන්තුව අපි හැමෝම දරන්න එකම මතය මේක විධමක්වෙන්න්නුන්. මේ අවිධමක් භාවය නිවැරදිව බදු ගෙවන්නන් පවා අදායිරමට අදයිරට ලක් කරන තපත්තුවය. මේකට ප්‍රානත හේතුව තමයිකරු ූලාස්්‍රරණනුවට මන්තිතුමනින්. ක්‍රමවේදයක් සිිස්ටම් එකක් නැති රටක්. මේ අර්මුදයක්ත් එක්ක තමයි ිස්ටම් එක ඇති කරගන්න රටක් බවට පරිවර්තනය වෙන්. නැඊයේ දිනේ මේ පාලිමේන්තුවය කතා කරා අපි ඉල්ලීමක් කර දහටට වැඩි සියලු දෙෙනට ස්වේච්චාවෙන් බදු ලිපිගොඩුවක් ආරම්භ කිරීම ලියාපදිංචිවෙන්න කිය. ස්වේච්චාවෙන් ්‍යාපදිංචි වෙන්න කිය. හේතුව බදු දැලා පුළල් කර ජැනීම තමයි. ඒවගේම මම කියව මේ සිිස්ටම් එක නිවරදිව ක්‍රියාත්්මත් කිරීම තුොළතමයි තමයි. අපිට ඊළඟ සමාලෝචන වලදී නැවත බදු ප්‍රතිපද්‍ය පිළි බඳව සාකච්ඡා කරන්න පුළුවන් වෙෙන්න්නේ. එතකොට මේ සිිස්ටම් එකට අපි ඔක්කොම ගන්න හදක්්ද. විභක්ෂය කියනවා ඒ සිස්ටම්ම එකට ගන්න හැදුවොත් අපි අධිකරණයට ෑන කිය. පට ඉන්නක ඔබතුමාට ඉවසීමන ඇතිවෙලා නෙද. ඔබතුමාට ගරු මන්තතු ර ගරු ගරුමන්ති ම ගෙන කා ගන්න බ ඔබතුමාක්ක විනාටිතු නා කියෙන ම තවත්තු නාඩි පක් ොතුමගේ ටඩන කාල න කාට මම කියන්නේ දහටේ වනත් බදු ගෙවන්න වෙන්න කාටුද. බදු නිදහස් සීමමවක්තියෙන? නිදහ සීමාවවතමයි ලක්ෂ දොහක් දක් වාාදායම. ලක්ෂ දොහක් දක්වා ආදායක් නැති කිසිම කෙනෙක් දදු ගවීමට වවශුදාාවරන්නේ. බදු සීමෙන් නිහාදායමක් ගන්න ඇතයි බදුගෙවන්න වෙන්නේ. එතකොට එකබත්තකින් ඔබතු මාලා කිය නොමේ බදු අයකර ගැනීම සහ එකන ගැනීම ක්‍රමවේදය විදිිබත්නෑ. ඒක විනිවිධ භාවයක් නෑ. එතකොට ඒ විනිවිධ භාවය ඇති කරන්න සහ. අද සියට දහාටක එකතු කලාගේ මත පත්ක්කන්න නොවට්ට එක සියට තිස්සයක ඇදාම්බද්ධත්යනවා. සයටට තිය ෝපේට්ටක් එකක්ත්තියනවා. එතකො මේ පිබඳ නැවත අපිට සමාලෝෂනයක් කරන්න පුළොන් එනමං වෙල කිවාගේ. මේ අපි බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි ආකාරයට බදුගෙවන ප්‍රතිපත්තිය මේ මහපොලවෙේ ක්‍රියාත්ම කොරුතු විතරයි. එකොඩ ඒ කරයි කරන්න බෑ. ඒකටෝපි ගමන් කරද්දි ඒක විවේචනය කරන විභක්ෂයම කියනවනං මේක විධිමත් කරන්න එපා නැවත මේ බදු ලියාපදිංචියා ධෛර්යමත් කරන්න මත ප්‍රකාශ කරලා කවුරුවාරි කියනවනන් අපිආධිකරණ ක්‍රිය මාර්ගයක් ගන්නවා කියලා මංහිදන්න ඒක මේ රටට කරන්න බොලොන් විශාලත මමාගතියසාහ විනාශය. අවබෝධයක් නැතිනිගන් සිල්ල ර විදිහර මේ ප්‍රශ්ච ලන අයටක්යිඩෆිකන් නම් කට කිය ටැක්යිිෆිකේශන් නම්බ බදු ගොඩුවත් බදුගෙවන්න හඳුනා ගැනීමියන්ගේ එදකට එක්තරා මේ විපක්ෂයඉන්නක් පක්ෂකට සම්බන්ධ කණ්ඩායමක් හිතනවනං ඒක මේ ටිින්න්න එකක් කරගෙන ටින්නෙ එකක් ැලූහම රට ප්‍රශිදනා කියලා කැටක් කරගෙන කැටේල වහම රටේ ප්‍රශ්ිවිිදනවා කියලා ඒක එම තේර වා නේද මුලාසන රුඩ මන්තිතුමනින් රට නැවත ආර්ථිකර්බුදයකට යම තුළ මොන තරන් ආශවාදයක් මේ විරුද්ධ පක්ෂය ඉන්න සමහර කණ්ඩායමක් ලබන්න සූදානම්ද කියලා. මම කියා ගෙනාව අපිසියට එක්ළහක රාජාදායමක් ගත්තා. අපි ඒ තුළ බිලියන තුන්දා සෙකසයක රාජාදායමක් එකතු කරගත්තා. ඒ තුළ යම් පහසුවක් රාජ්‍ය සේකකෑන්ට වැටුක් ගැවීම. අනිත් පැත්තෙන් විශ්නාම වැඩුක් ගැවීම. ඉළඟට සහනාධාරදීම මෙසිියල්ල අපි සිදු කළ.ි මේ ආර්ථික පීඩනය සම්පූර්ණයෙන්ම පහවලා ගීහිල තිීන්ද ලෝකපැන්කොත්ත මිත්ක්ක සසාච්චා කර. අපි අස්සසුම ක්‍රියත්ම කරා එකේ හඳුනාගත්ත දුරුවවලතා ඩුපාඩු තියනවා අප ඒවා නිමරදි කරන්න. ො ත ැඳ ද හැ ැමි ತ ත් කරන. ක්ෂ විශ්ක පවල් ප්‍රමාණය ලක්ෂ විසි අතර තක්වා වැඩි කර. වැඩි කරලා මේ ඇතිවෙන පීටනය යම් ආකාරයකට සමතයකට පත් කර. එතරන දපේ හමෝග මවල්ගීමක් තියෙනවා යම් සුදුසෙක් අස්සසුම සහනාධාරයක් ගන්නවනං ඒක මාධ්‍යයට ඇවිල්ල කියලා පාර්ලිමේන්තු කියලා. පශ්යට විසුදුමඉන්නනෑ නිර්ණාමිකබහෝ කරුණා කරලා ප්‍රාදේශයලේකම්ට හෝ සුපසාෙක ප්‍රතිලාප මණ්ඩලේයටවන්න අපි වහාම ක්‍රියාත්මක වෙලා ම්ඩලය දිිස්්‍රික්ලයකම්ම රු හරහා ඩිනම් පරීක්ෂණයක් කරලා අවශසතු තින්දුව ගන්න්නවා. අවසාන වශයෙන් කරුමන්දිතුමන්. අද රටේ යම් තත්ත්වයක් නිර්මාණය වෙනවා මේ බදු ඇකීමම සම්බන්ධ විශේෂයම එකතු කලාගේ මත බදවා අඇකෙරින්. දැන් සමහර ව්‍යාපාරිකය වෙෙන්දෝ එකතු කිරීමේ අගේ මත බදු අයකිරීම සියට පහළවෙේ ඉදලා දහට දක්කා වැඩි උනහම තමන්ගේ ලාබේ සියට දහටකින්ම වැඩි කරගෙන කියීම. එතකොන යම් කිසි කෙනෙක්. යම් වෙල ජයතන තමන්ගෙන් බදුු අයකරන වනං වැට්ට එක කියලා. මම ඉතාම වගකීමෙන් ගෞරවෙන් මෙරටේ ජනතාවගේ ඉල්ලනවා කරුණා කරලා. නියාපදිංචි සහතිකය සම්බන්ධය අවදානය යොමු කරලා එක ඉල්ලන්න ඒම නැතිවුණොත් ම අවසානක කන හෙම නැතිවුුණොත් තමන් විසින් ගෙවන තමන් රජයටගෙවන බද්ධ ඒ ව්‍යාපාරිකයගේ වෙළෙන්දගේ ලාබය බවට පරිවර්තනය වෙන එයින් අප එකතුවෙම අපි එකතුම අපිට එකතුවනොත් කරන්න බැරි දෙයක් නෑ අකට යුතුකම් කරන වෙළෙඳුන් සදාචාරාත්මක නොවන වැලිදුන් පවා මේ නිසි ක්‍රමවේදය නිශ්ෂිත වශයෙන්ම ස්ථාපිත වෙන තුරු අපි එකතුවෙලා මේ කටයුත්තු කරම තමන්යෙන් එකතු කලාගේ මත බද්ධය කරනෝ නම් වට ගය කරනවානං කරුණා කරලා ඒ ව. රෙජිස්ට්‍රේෂන්ගේ අංකේසා සාතිකේ ඉල්ලා සිටීමට ඔබ මැලිවෙනිි පා. ඒ තුළ අපි මේ ගත්ත ක්‍රියාමාර්ග තුළ ඔතුමාගගේ රජතියෙද්දී. ද දහනමේ මේරටේ ලක්ෂ දාාහතක් බදුු ලිපිගුණු තිබ්බා. හැරයි ඊට පස්ස ගත්ත ප්‍රතිපත්තිමය තිීන්දුු තුළ දෙදස් විෂි දෙයක වෙද්දී හාරලක්ෂ තිස්සද්දාහක් දක්වා තිස්සද්දස් තුන්සීයක් දක්වා බදු ලිපිගුණු ප්‍රමාාණය අදුන. ඒ අඩුවීම හරහා රාජ්‍යආදායම අහිමි වුණ එකැත් කාලයයි කාලය ක වෙන උපක්‍රම චි කර මු ගලිය ත්ව තුළ එක සාර්ථකුුණ නෑ. නමුත් වුද්ද වෙද අපි නැත මිියනයක් දක්වා හිල්ලතින. හැබඒ ක ප්‍රමාණවත් නෑ ඒකත් අපි වැඩිකරගෙන බදුජාලය පුළුල්කරගෙන ජනතාවට අදතියෙන අපහසුදා පවා ල මේ අවුද්දේ ජඩි මාසි තවදුරටත් අඩුවන්නත් ඊළඟට මේ බදුජාලය පුළුන් කිරීම සඳහා එකතුව අමත රාදායම තුළ අපිට පුළුවන් වෙනවා. මේ සමාලෝචනය ඉදිරියට කරදය පිළිබඳව සාකච්ඡා කරලා යම් තීන්දු ගන්න දිම මීට වඩා කතා කරන්න නෑ අපිටි විශේෂයෙන්ම කියන් නෝන ආර්ථිකය සහ රට හරිමගට යනවා ඒ ගමන් මග තුළ කෙටිකාලීනව අපහසුදා තියෙනවා ඒ අපහසුතා ක්‍රමාණු කකල පහවයන්න වශ වැට පිලිව ලි ක්‍රයක්ත්මක්කම ොමිස්ති හොඩ චාල් නිර්ණනාදන් කිිඩියල්මත්වා. පරාටේ නීති ගැන අපි කිව්වේ ඒක නීති පොති ගන් කරන්න කිවෙන අපි අත්ිට වට කියලා. මොකද මේ ආණ්ඩුව කඩින් පරාට නතිය අත්ිට ්වා උදාාරයක්කශය පොළෝඩරුවේ බා පරිවාණය සහල් ගබඩා අයිතිකරුවන්ට වීමෝකල් හිමියන්ට මේ ආණ්ඩුවෙන්ම පරාටේ නීතිය අත්ිට වවා අප කියන මේ අතිට වට මේ අාරු කාලයක්ිේක නීති පොත කිවත් කරන කියන්නේ. පලිකාර අනිත්තක තමයි දහට මේ තින් නම්බර එක දහටිකටට අපිත් ඒ දහටේ දරුවන්ට මහා වදයක්න ඔබතුබ දාටේ දී නම්බර් එක අරින්න යත් හා වදයක් මේකම මේ අපේ තර පරම තිීර ප්‍රශ්නවලට අවතරව රැකයාවල්ල තිින් නම්බර් අ මේ වදයක් තරර කටේ අපිට කිල්ල රයිට් ඉස හැස්මට් හැරස්මට් එකක් එක අනිත්්‍යක මතයක් තීරේ ඇත්ත වශයෙන් මේවායසට ආදායම් බඳු පන්ගයට ආදාය බනුව තබයි ලියාපතිංචි කරන්නවා ඒ ඒ තරකයක් තියෙනවා සමරු ගන්න පුළන් සමරග නමුත් ආදාෑ බනුව තමයි බලන්න නවරුදුදහටයක් අපි බදු ගෙව්වද අපි බදුගෙව්වට අප ඒද පිට ල ුද තුර ප්‍රක්් . මේ මම කියට මේකයි මේක හැරස්මඩ් ගක්මේ අපේ අපේ ත පම රටේ තීෙන ප්‍රශටවට අතරවා ඉනම්බර ඇ ඇ නඩුදඩවා කියරක ඇත්තවශය මේ තීර ප්‍රශ්ටනට අපතරවා. ගොර මැත්තුම මමක පැදිලි කිරීමක් කරන්න නේ මොකොද කිරල් ඇමත්තුවා උත්සාහ කරනෝනන් තරුණ ප්‍රජාවත්ක්ක දේශපාලනය කරන්න. අපි විශේෂෙන්ම ්‍රරජයක් හැටියයට ගරු මුලාසනාටඩ මන්තිතුමනි ඉතාම රජුතීන්දු ගත්ත. ඒක ඔබතුමාකමැතිවෙන්න පුළුව. හැබැ ඔබතුමා කියන කාරණය අවුදු ඩුුවන්ට වාස්ක ව බත් මන්දන්න මන අවුද ගැ ඔබතු අ හට වන න අවුරදදික මදන්න. ඒ අවුරදු කාලය තුළ මේ ක්‍රමවේද ගරු මන්තිතුමා හැදවනං අද මේ අරුබුදේ අපි කොට ස්කාරය වට පත්ව නෑ මේ පාලිමේතු. ඉතිහාසයට මේ ගන්න ක්‍රියාමාර්ග සංසඳනය කරන්න එපා. මං පිළිගන්නවා ඉතිහාස මිට වෙලාන්නේ ඉතිහාසේ නොවිච්චේන්ද තමයි ඔබතු බාලා දිගින් දිනටම දේශපාල වේදිකාවේ. මේ පවතින රජය වේචනයට ලක් කරන්න. ඒ ඉද මේ අපි හැරස්මන්ට එකක් කරන්නවෙීමේ යන්න. පියවාස් දෙෙොලන්ටරි ෙජිස්ට සෝදත් වීවිල් හැම බෙට ඩිසිිපලින්න්් ටක්න. ෝද ම ඉකම් මී බලෝද නැ පේක් ී ගර මන් දැ බල ගරු බද ටක හොද කර බල ල ද ර ර්ජන ඔබතු හිතර ඔබතු මාව ර්ජනයරන ට කියල මතකතියා ගන්න. ඔබතුමාගේ ඔේ තර්ජනය අවසාන ප්‍රතිපාලය මේරට මිලියන විසිකටම බපුක්තිවි දින්නන. ඒන්ද ඔබතුමා මට තර්ජනය කල මේක විසගන්න බෑ. එයින්ද අපි අසීරුතින්දුු ගත්තා අසීරුවෙන් මේ කමවේද ටාව අපි මේක පුළල් කරගමු නැවත්ත බදු අඩුකිරීම පිළිබඳව ඔබවාකතා කරනවා අනං. ඒ බදු අඩුකිරීම සා සමාලෝචනය කරන්න පුළුවන් වෙන්න. අපේ නිසි පරිදි බදදුගේෙවන රටක් නිර්මාණය කිරීම නතුර. ඒද ට ර ක්කුවවා. හෝග සිම අවස්ථාවක වංචාවක් නොකරන ඒවගේම නිදහස්සීමාවෙන් පල්හ ආදාම ලබන බදුගෙවීමේ අවශ්‍යතාවයක් නෑකිරියලමත්තම ඒ අබුදධියය ඇතිකිරවේ ඒගොල්ලන දෙදාා ධානමයි බලයට පත් වෙලා පඩවිදි මාසම බිලියන හැත්තක් ලොකු සබාගම් වලින් ගත බිලියන හයිසිය හැත්ත දෙක බදු මේගොල්ල කප හැරිය. ඊටම අපි අපි ආනුව බාර දෙනකොට සෙවන්කොයිතයි බිලියෙන් බිලියන හදදා ත සසිය මරිකන් ඩොල්ලර එක රට බර දුන්න මේ ගොන බින්දුවට බැස්සුවා මින්දුවට බැස්රුව අප අපි දොස්කයන් දෙපා අපි දොස්කයන්ො පතුම අත ස්වා. අවරුත්තුරක් අතිස්වා ගෝඩාාවේ රාජමක්ත්ක වරුත්තුරක් හැබයකෙනම අතිස්වා බතු ආදායමට ඇති කරගන්න අපි බාරතුන් රිිසල්ස් බිඳට බස්සන්න අපි තරදය කරන්න බංව බුතුමාඩ කිවේ දාටේ තරඩයකට මේක වාදයක් එක්තනයි බකිවේ කරු රාජමැත්තමා කර මෙැනි මෙ ට පස්සිතුමාට පුලන් කතක් කරන්න හ කියන්නේ දම වෙලාක්ක ගත්තකින් කියනවා කඩා වැටීමට ගත්ත තිීදුු වැරදීක. එතකොටේ කඩා වැටීම ලක් පොල ස්ථාවරත්ව සා වර්ධනය වෙතා පි ගන් කරන්න ගන්න ීන්ු බතුම වැරදක ඔබතුම ්‍රෝකන් ෙකෝඩ් ගක්ගේ හැමදාම ඉතිහාසයක් ැන මොකද ඔබතුමගේ අනාගතය පිමද දක් ඔබටු මාරද එකක ආයි තර්යන්න කරන්න හරි හරිර බලාගන්න ක් කියනවා මොකදමේ කියන්නේ. නැත ආර්ථික අරබදයට රට ගෙනියන්න ගෙනියන්න පොළඹජවත්න මේ කරන්නේ. හැබැයි ඔබතුමා ඔබතුමාට ඕනු විජයට දේශපාලය කරන්න. අපි රටට සහ රටේ ජනතාවට වැදගත් තීන්දු ටික අපි අසීරූනත් අපි අප්‍රසාධයට පත්තුනත් කෙටි කාලි නො මේ එක ගන්න වෙන. මේක නොගත්තොත්. ඇතිවන තත්ත්වය මහා බයංකාර තත්ව ඇක්වනවා අපිට උදව කරන්න රටක් නතිවෙන අපිට උදව් කරන්න. බහව පාර්සිික මුූල්ලා යතනයක් නැතිවෙන. අපේ රටේ ආයෝජනයට මුදල්රස් කරගන්න සොයිවත බැඳුන් කර හිියන්නත් වෙනවා දේශය වශයෙන් අරබුදර් රැස්කරගන්න බැරි වෙනවා. ඒේ ්‍රජේසවට පටි ග වාගන්න බන්න පහර ස ාර දෙන්න ලෙන ඔස්සුම් ැවෙනවා ඉ එන්න මෙතෙන්ට මේ රට ගෙනියන්න පොලබැවීමක්ත මයි කිරල්ල මතුවාගේ දේශෂ ද්ගලෙක් කරන්න පි දවම දර ලක මත්තුම. ගරු මුලාසනය වන්තුවනි මට විනාධියත් දෙෙන්ට ගරු රාජ්‍ය අමත්තුවනි ඔබතුමාගේ පැදිලි කිරීමක් කරගඩ. මේ රජයාද මේ රජයේ සේවකයන්ගේ පඩිය වැඩි කරලා තියෙනවා රාජ්‍ය ඒවගේ විශවවිද්‍යාල ආචාරයවරුන්ට වැඩි දීීමාවත් දීල තියනවා ෛද්‍යවරුන්ට දීල තියවා. එවුණට දෙදස් විසියකේදලා වතුකරේ කම්කරුවන්ගේ දෛනිකඒ පඩිය රුපියල්දා අද වෙනකොටත් රුපියල්දයි. ඔබතු මාල සයට දාටක වැට්ටුත් ගාල දම් මිල ගන දෙතුගෙනකින් වැඩි වෙලා. ඇයි රජයේ මුදල්ල අමාත්‍යන්ශය මේ පිළිබඳ වගකීම අගෙන හත්තුවා එකක යම් කිසි වැඩ පිවල කරන්න නැත්තේ පඩි වැඩිකිරීමම සඳ රජමැතතුවා ගරු ලාස්ස ට න්ත තුම ේලකුමන්තු. වැදගත් කාරණයක් මතුකරේ අපි පිළිගන්නව හැම පැතිකට ක්‍රම ජනතාව අපහසුදාවට පත්වෙලා තියෙනු ඒක්කම මන්දිතුමා අපි අස්වසුම ලබාදීම සම්බන්ධයෙන් වතුකරයටත් විශේෂ අවධානයක් මේ වර අසසුම ක්‍රියාත්ම කරදදි සිදුකිරීම බලාපොත්තුවේනම් කොද අම්යම් කාරණාව ඔබොතු මාලත් මතු කල්ලා තියෙන. ඒක්කම තමයි අපි රජේසේවකයන්ගේ පඩි වැඩි කර. රුපියල් දහදාහක් දෙන්න අපි වැඩිකර ඒගේ අපි අපි කිව්වාඒ මාර්තු අපප්‍රේල් මාසට අදාළුව අපි ලබා දෙන්න කටයේදු කරනවා හිඟයත් සමඟ ඔක්ටෝම්බරිින්දිර මාසායක් පියවනවා කියලා. නමුත් මේ කළමනාකරමය තුලා අපිට විශ්වාසයක් තියෙනවා අපිට ජනවාරි මාසිදරම රෘපැල් පන්දාහ දෙන්න පුළුවන්ෙ ලෙහින්ද තමයි ජාධපත්තුමා ඒ සම්බන්ධයෙන් කටයදු කරේ ඒ අවශ්‍ය පහසුගටටික දුන්න. ඊළඟට වෛත්‍යවරු සම්බන්ධනු දීර්ඝ කාලයක් මේ ප්‍රශ්්‍යය පිළිබඳ කතාකර. මේ තත්ත්වය තුළ වඩා යහපත් සහ ජනතාවට පහසුගං සපයන්න පුළුවන් තත්වයට ගෙනියන්න තමයි ඒ තත්ත්වය අපි සකස් කරෙහින්ද. මේ පිළිබඳවත් ජනතිපත්තුමා සාකච්චා කීපයක් යොදලතිනවා. අපේ ඒ පිබදවත් අවාන ොමු කල්ල බුතුමට විසුමත් දෙෙ ලබාදන්න ලොවන් ත්තුවා රු සභපත්තුමනිී අද ඉතාම වැදගත් ජනතාවට බලපාන ප්‍රශ්න කතා කරන විවාාධ්‍යයක් පීන්. ඇ ම ොම හො පහැදිිරම් කරනවා ප්‍රස්්ත් හනවා විපක්ෂය කරුණනා කරල අපි අන්ඩුපක්ෂ සංවිධහකතුමාගේ ඉල්ලනවා කෑම පැබාගේ අදව ජනතාව වෙනුවෙන් අපට ලබා දෙන්න කිය. සංගධ. රු මලාසනරට මන්තතුමන හොඳ විවාධයක් පිළිබඳව පිළිගන්නවා නම ඒක තේරු ගන්න වික්ෂය මොකද උදේ වර්ගුම වෙලාවකෑය විපක්ෂය. එනිසා මමනන් එක වෙන්න අප ්‍රශ්මක්යක් යෝධගන ය නිසා. ඒන්න බෑ ඕනක් හැන්දැවට කතා කරගන්න එක අපි සබයකතුමත්ෙ කතාකල තීඩු කර ලංචවරක අපි ක්ොම වම වැඩස් තනක් ලාතරම ගරු චා නිර්ල් නාද ඇත්තම අපතුමාට විනාඩි දහ නමයක හොඩබල් චාස් නිර්බල් නාදන් යහ මිනි ැ.